අයිබෝවන් හරිතේ හරියටම ගෙන එන සියත ටීවී උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල අභිමානවත් 73 වන නිදහස් දිනය අදයි නිදහස ලැබුණත් ජනතාවට ආර්ථික නිදහස නැහැ සජිත් කියයි මානව හිමිකම් මහ කොමසාරිස්වරයේගේ වාර්තාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි දැන් දේශීය පුවත් අභිමානවත් 73 වන ජාතික නිදහස් දිනය අදට යෙදී තිබෙනවා. ඒ අනුව ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු කොළඹ නිදහස් චතුරස්ත්‍ර පරිශ්‍රයේ සූදානම් කර තිබෙනවා. මේ අතර 73 වන නිදහස් දිනය වෙනුවෙන් සර්ව ආගමික නායකින් මෙලෙස සිය සුභාශිංසන එක් කර සිටියා. ධාර්මික රක්ෂාවරණයක් සපයමින් ජනතා අභිලාෂ පූර්ණේ කරමින් දේශීය සමෘද්ධිමත් භාවයේ උදෙසා කටයුතු කිරීම රාජ්‍ය පාලකින්ගේ යුතුකම හා වගකීම බව 73 වන නිදහස් දින සමරන මෙම අවස්ථාවේදී අවධාරණය කරන බවයි මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් පවසන්නේ. 73 වන නිදහස් දිනය වෙනුවෙන් අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් පවසන්නේ අදටත් අප ජාතියක් වශයෙන් ආගමික දේශපාලනික හා නන්විත බෙහෙද බින්නතාවයන් කරපින්නාගෙන පරිහානිය කරා ගමන් කරමින් සිටිනා බව නොරහසක් වන අතර ඉන් අත්මිදී සමගියෙන් එක්සත්ව ජාතියක් වශයෙන් නැගී සිටීමට මෙය අවස්ථාවක් කර ගැනීම කාගේත් යුතුකමක් වන බවයි රටේ පාලනයට පත්වන ආණ්ඩු තමන් තාවකාලික පාලකයන් බාරකරුවන් බව නිතර සිහි ගන්වා ගනිමින් රටේ ආරක්ෂාවත් ගෞරවයත් නිදහසත් තහවුරු කිරීම තම පරම වගකීම බව තරයේ සිටගෙන ක්‍රියා කළ යුතු බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අගමහා පඬිත අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන හිමියන් පවසනවා. ඒ සඳහා ජාතික අභිමානයෙන්ද දේශ වාත්සල්‍යෙන් යුතුව ජාතික සමගිය හා ආගමික සහජීවනයේ දියුණුවේ මඟ ලෙස සිතා ක්‍රියා කරන ලෙස සියලු පාලක පාලනාධිකාරීන් හා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවයි උන්වහන්සේ පවසන්නේ. මේ අතර 73 වන නිදහස් දිනය වෙනුවෙන් නිදහස් දින පණිවිඩයක් නිකුත් කරමින් කොළඹ අගරදකුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසන්නේ අපලත නිදහස ආශිර්වාදයක්ම කරගන්නට අවංක හා දැහැමි සමාජයක් ගොඩනැගීමේද ධනයට බලයට වඩා සැමගේ සහෝදරත්වය සමානාත්මතාවයේ හා නිදහස ගැන සිතමින් සෑම තීරණයක්ම ගන්නට යොමු වන සමාජයක් අප රට තුල ගොඩනගන්නට වෙහෙසෙමු යන්නයි එසේම 73 වන නිදහස් දිනය වෙනුවෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව විසින් නිකුත් කරන ලද පණිවිඩයේ දැක්වෙන්නේ ජාති ආගම් භේදයන් පසක තබා සිංහල දෙමළ මුස්ලිම් හා ක්‍රිස්තියානි සමාජයන්හි නායකින් එකමුතුව බිහි කළ මෙම නිදහස් ස්වෛරී දේශය තුළ ප්‍රචණ්ඩත්වය හා ජාතිවාදී හිංසාවන් සිදුවීම මෙරට කිසිම පුරවැසියෙකු පිළිගන්නේ නැති අතර එය අනුමත කරන්නේද නැති බවයි අප ලබාගත් නිදහසේ අරුත යථාර්ථයක් බවට පත් කිරීම සඳහා මේ රටේ පුරවැසියන් වශයෙන් අප එක්සත්ව හා අවබෝධයෙන් යුතුව රටේ සංවර්ධනය සඳහා කටයුතු කිරීමට දායක විය යුතු බවයි එම පණිවිඩයේ දැක්වෙන්නේ. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙරට ඉන්දියා මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමු වූ බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තා කර තිබුණා. ඉන්දියා මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමු වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඉන්දියා මහ කොමසාරිස්වරයාගේ මෙම හමුවීම පිළිබඳව ද හින්දු පුවත්පත තොරතුරු වාර්තා කර තිබුණා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පසුගිය දිනවල පැවති ගැටලුකාරී තත්ත්වය සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දියා මහ කොමසාරිස්වරයා මෙලෙස ජනාධිපතිවරයා ඇතුළු පිරිස හමු වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා 49% කොටස් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍යයට යෝජනා ඉදිරිපත් වී තිබු අතර මේ සම්බන්ධයෙන් සිදු වූ මැදිහත් වීමත් සමග මහා සංඝරත්නය සහ වරාය වෘත්තීය සමිතිය ඉන්දියාවට නැගෙනහිර වරායේ කොටස් ලබා දීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළා. පැවති අර්බුදකාරී තත්ත්වයත් සමග කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 100%ක්ම වරාය අධිකාරිය සතුව පවත්වා ගනිමින් ඒ සංවර්ධනය කිරීමටයි. කෙසේ වෙතත් බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙනත් පාර්ශ්වයන් වෙත එහි කොටස් ලබා දීම සඳහා තීරණය කර තිබෙනවා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ප්‍රජාගත තීන්දුව තීරණවලට ස්තුතිය පළ කිරීම වෙනුවෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ 10ක නියෝජිතයින් ඊයේ කොළඹදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. එෙහිදී ඉදිරියේදී මෙවැනි අභියෝගවලට
මුහුණ දීම සඳහා ජනාධිපතිවරයා විසින් මණ්ඩලයක් පිහිටුවීමේ අවශ්‍යතාවය පිළිබඳවද අදහස් පළ වුණා. ඇමරිකානු තානාපති කාර්යාලයේ මේ වෙලාවේ මේකට හොට දාලා තියෙනවා. අපි ඉන්දියාවත් ජපානයත් අතරේ එකඟතාවයක ප්‍රශ්නයක් ගැන කතා බහක් ඇති වෙලා ඒකේ වෙනසක් ඇති වුණා නම් ඒකට අවිල්ල හොට දාන්න ඇමරිකානු තානාපති නියට හේතුවක් ඇත්තේම නැහැ. මේකෙන් පේනවා එක්තරා වෙනස් දෙයක්. බලකේන්ද්‍ර වටුනොත් ඒ අය අතර ඇති ඇති ගැටුමේ ගොදුරු බවට අපේ රට නිරායාසයෙන්ම පත් වෙනවා. ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන අපිට ඉටු කරන්න තියෙන භූමිකාවක් තියෙනවා. අපි කවර පාර්ශ්වයකවත් දේශපාලන වහලුන් කියලා කවදාකවත් කිසිම පක්ෂයකට මැතිවරණයකින් තුනෙන් දෙකකට ආසන්න බලයක් දුන්නේ නැහැ. ඒ බලය දුන්නේ මේ පහුගිය මහමැතිවරණේ. ඒ තරම් විශ්වාසයක් තියපු මහජනතාවගේ අරමුණු හා පරමාර්ථ නලල මුදුන තියාගෙන ගමන් කරන මාර්ගයකයි අපි ගමන් කරන්නේ. ඒ නිසා අපි මේ අපේක්ෂාවන් අරමුණු වෙනුවෙන් ඒවා යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් කැප වෙනවා. අද රයින් වික්‍රමසිංහ මහත්තයා භූදේශපාලන ගැන කතා කරනවා. එතුමාට කිසි අයිතියක් නැහැ මේ ගැන කතා කරන්න. මොකද හේතුව 2015 තමයි මේ නැගෙනහිර ජැට්ටිය සංවර්ධනය කරන්න ඉතුරු කොටස් ටික සංවර්ධනය ආර්ථික කමිටුව විසින් විවිධ යෝජනා ගෙනල්ලා මේ ටෙන්ඩර් එක සම්පූර්ණ හඩාකප්පල් කරලා දැම්මා. හඩාකප්පල් කරලා දාලා තමයි ඉන්දියාවත් ජපානයත් එකතු කරගෙන මේ ආයෝජන අවස්ථාව හදාගන්න පුළුවන් වැඩපිළ සකස් කරගත්තා. ඉන්දියාව මෙතෙන්ට මැදිහත් වෙන්නේ රයින් වික්‍රමසිංහ මහත්තයා කරපු ඒ විකාර වැඩසටහනේ ප්‍රතිඵලයක් විදියට. රටන 230 ටාගට් එක තමයි ලෝකේ පළවෙනි 10 දෙනා අතරට ලංකාව වෙනවා. අනිවාර්යෙන් මිලියන 20ක කන්ටේනර්ස් අවුරුද්දකට හැන්ඩල් කරන්න පුළුවන් වැඩපිළ සකස් කරලා තියෙනවා. මේ වැඩපිළ තමයි රටට වුණා කරලා තියෙන්නේ. අපි දන්නවා අපේ ආණ්ඩුව අපේ පාලකයෝ හරි බයයි ඉන්දියාවට. මොකද චීනය ඇමරිකාව නොකරන දේශපාලන බලපෑමක් කිරීමේ හැකියාව ඉන්දියාවට ඕනම මොහොතක තියෙනවා. මේ වගේ අභියෝගයකට මුහුණ දෙන්න ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාට හෝ ආණ්ඩුව කොට හෝ තනියම පුළුවන් කමක් නැහැ. මේක තවදුරටත් මේ තෙරපීම එන බව අපි දන්නවා. මේ තෙරපීමෙන් ගැලවීම සඳහා ජනාධිපතිවරයා විසින් කළ යුතු මූලික දේ මම හිතන්නේ ජාතික මණ්ඩලයක් පත් කළ යුතුයි. ඒ සඳහා විශේෂයෙන්ම විපක්ෂ නායකවරයාත් අනිත් සියලු පක්ෂත් ගින් සැදුම්ලත් රට වෙනුවෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් මේ සංකීර්ණ තත්ත්වය පැහැදිලි කළා. ජාතික මණ්ඩලයක් හදලා ජාතික මණ්ඩලය තුල සාමූහික තීන්දුවකට අපි එන්න ඕන. භූමිය සම්බන්ධයෙන් තීරණ ගනිද්දී ජාතික ප්‍රතිපත්ති සැලසුම් ස්වභාවයක් තියෙනවා. ඒ නිසා ජාතික ප්‍රතිපත්ති සැලසුම් ස්වභාවයක් ස්ථාපිත කළා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනාම ඒකට යටත්ව තීන්දු ගැනීමේ ව්‍යුහයක් අපට අවශ්‍ය වෙනවා. මේක මේ ආණ්ඩුව ඇති කරගත්ත ප්‍රශ්නයක් නෙවෙයි. මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට පසුගිය ආණ්ඩුව අපේ කර්මපත පටවපු කර්මයක් තමයි මේ ආණ්ඩුවට මුහුණ දෙන්න සිද්ධ වුනේ. ජාත්‍යන්තර බැඳියාවක් ආණ්ඩුවට තිබුණා. දැවැන්ත ජාත්‍යන්තර පීඩනයේ හමුවේ රටේ ජනමතයට ගරු කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමා කොටි ත්‍රස්තවාදී අවසන් කළා. එහි ජාත්‍යන්තර ඵල විපාක අදත් අපි භුක්ති විඳිනවා. නමුත් රට තුල මහා සාමයක් උදා වෙලා සංවර්ධනයක් උදා වෙලා ජනතාවේ ජනාධිපතිතුමාට රාජපක්ෂවරුන්ට ජාත්‍යන්තරයේ පීඩනයට අදත් මුහුණ දෙන්න සිදුවත් එහි ප්‍රතිලාභ රටේ ජනතාව භුක්ති විඳිනවා. අප රට දරුණු අභියෝගයකට මුහුණ දෙනවා. ලෝක ආර්ථික අර්බුදය අවපාතයක් ඇති වෙනකොට ඒ එක්කම මේ COVID-19 වසංගතයක් තියෙද්දි කියන්නේ හරියට යුද්ධ දෙකකට අපිට මුහුණ දෙන්න තියෙන වෙලාවක්. සියලු පාර්ලිමේන්තුවේ පක්ෂ නායකින්ගේ කොමිටියක් පිහිටවන්න අධීක්ෂණ කොමිටියක්. ඒ කොමිටිය සමගි වෙලා මුළු රටේම මේ දරුණු ප්‍රශ්න පරාජය කිරීමට එක්සත් භාවයක් සහයෝගිතාවයක් ඇති කරගන්න. කොරෝනා වසංගතය විසින් පෙන්නුම් කළ තියෙනවා කුමන තත්ත්වයකට දෙවුණත් රටකට තමන්ගේ රටේ පුරවැසියන් සමග අවම වශයෙන් ජාතික ආර්ථිකයක් තුළ අනාගත සැලසුම් තිබීමේ වැදගත්කම සහ අවශ්‍යතාව. අපේ රජයේ මේ ගත්තු තීන්දුවත් එක්ක දැන් පෙරලා වෘත්තීය සමිති වලටත් වගකීමක් තියෙනවා. මව්බිම වෙනුවෙන් ඒ දුන්න ප්‍රතිඥාවන් ඉෂ්ට කරමින් අපේ රටේ ජනයාට සුබසෙත සලසන වරායක් බවට කොළඹ වරාය පත් කරගන්න. ජාත්‍යන්තර බල තරඟයට ගොදුරු නොවී මෙරට දැක්මක් සහිතව ඉදිරියට යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකින් මාකර් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී
අද මේ ලංකාවේ තියෙන මේ වරාය කොළඹ වරාය 78ට කලින් තිබිච්ච තත්ත්වය කල්පනා කරලා බලන්න. අනිත් අතට මුදු මහත්ය එක බාරගත්තට පස්සේ මොන වෙනසක් ඇති කෙරුවද? ඇතිකලේ ජායික ආධාර වලින්. එහෙම නැතුව මේ විකුණන්න ගියේ නෑ, බදු දෙන්න ගියේ නෑ, ණයක් ගත්තේ ජපන් රජයෙන් ඉඳගෙන. අරගෙන ඒක උඩු යටිකුරු කළා. අපි අරගොල්ලන්ගේ මේගොල්ලන්ගේ අර ජාත්‍යන්තර බලතරඟයේ ගොදුරු බවට පත් වෙලා අරව ෂේප් කරන්න, මෙයාව ෂේප් කරන්න తాවකාලික පැලස්තර එළවීම නෙමෙයි යන්න ඕනේ. දැක්මක් ඇතුව අපි වැඩ කරන්නට ඕනේ. රටේ අනාගතය කල්පනා කරලා අපිට තියෙන සම්පත් ගැන අපි देश प्रेमित्व हेसरी में पिन्नी युतु तिबेनो मेक वेलातीने तमांग विशिंग औसन लद बलवेग अद तमांट विरुद्ध नगी हिटिनो කටාකරම සටන් පාට වලට විරුද්ධ ගමනක් යනකොට තමන්ව බලයට ගෙන ආපු බලවේග තමන්ට විරුද්ධව නැගී හිටිනවා මේක තමයි අපි දකින යථාර්ථය ඉන්දියාවත් එක්ක ඩීල් එකක් දැම්ම ඒ අදාළ මෙති මිතුරු මේ ආණ්ඩුවේ දැන් ඒගොල්ලන්ට හිර වෙලා තියෙන්නේ මොකද වරායේ ඉන්න ඒගොල්ලන්ගෙම යුනියන් ඒ වගේම ලොකු විරුද්ධතාවයක් ඇති වෙලා තියෙනවා ඉතින් මේක දැන් දී ගන්න බැරුව ඉන්නේ ඒ හින්දා නංගි පෙන්නලා අක්කා දෙන්න යන්නේ ඇත්තම හිර වෙලා ඉන්නේ ආණ්ඩුව ඒගොල්ලන් උත්සාහ කරයි ආ එක්සත් ජාතික පක්ෂය මෙහෙම කරා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු කාලය ආරම්භ කරා ඒව වරංගු නැහැ ඒගොල්ලන් මතක තියාගන්න බලයට ආවේ යහපාලන ආණ්ඩුවේ යම්කිසි වැරදිලක් කළා තියෙනවා නම් යහපාලන ආණ්ඩුවෙන් රජයේ තියෙන සම්පත් විකුණලා තියෙනවා නම් ඒවා අනිවාර්යයෙන්ම ඒ ගිවිසුම් ඉරිලා විසික් කරනවා කියලා එහෙමනම් අදේ කරන්න පුළුවන් එහෙමනම් අපි වරද්දක් කළා තියෙනවා නේ ඒගොල්ලන්ට පුළුවන් නේ එක්සත් ජාතික පක්ෂයට එමතුරුන්ට විරුද්ධව කටයුතු කරන්න අද හොරු අල්ලනවාද අද පාස්කු ඉරිදා ප්‍රහාරය වෙච්ච කරපු කට්ටිය ගැන හොයලා බලනවාද මොකද්දලාද ඉන්නේ වට අපිද බලේ ඉන්නේ මහදන මුත්තා බෙල්ල කපන්න නැතුව මුට්ටිය බිඳින්නෙත් නැතුව ගලවන්න හැදුවා අන්තිමට මුට්ටිය බැර ගන්නත් බැරුව ගියා එළුව බේර ගන්නත් බැරුව ගියා දැන් අද මේ වරාය සංසිද්ධිය දිත්තුනේ ඒකයි පරියන්තේ බේර ගන්න හම්බුනෙත් නැහැ ජනතා විරෝධය වෘත්තිකයන්ගේ විරෝධය හමුවේ අවසානයේදී මේ වරායම කොටසක් පිටරටියන්ට ඉන්දියාවට දෙන්නට තීන්දුව කරා කැබිනට් පත්‍රිකාවත් අනුමත කරගත්තා අනිත් පැත්තෙන් රටේ සම්පත බේර ගන්නත් බැරුණා මේගොල්ලෝ මහදන මුත්තගේ න්‍යායය තමයි සිද්ධ වුනේ මේ ආණ්ඩුවේ නොමේරු කමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඉන්දියාව අපට නැවත වරක් දබරංගිල්ල දික් කරන තැනට පත් කරලා තියෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවි ඇතැයි ඉදිරිපත් කර ඇති වාර්තාව ප්‍රතික්ෂේප කළ බව අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කර වාර්තා පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ලිඛිතව දැනුම් දීලා තියෙනවා අන්තර්ගතයේ ප්‍රසිද්ධ නොකරන්නේ ය දිනේෂ් ගුණවර්ධන විදේශ අමාත්‍යතුමන් විසින් සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතන අවස්ථාවදී ප්‍රසිද්ධ කිරීම තමයි ආණ්ඩුවේ තීන්දුව සංකල්පීය වශයෙන් කියොත් අයි ප්‍රධාන කාරණා දෙකක් කියලා තියෙනවා එකක් මේ වාර්තාව මහ කොමසාරිස්වරයට 31 සහ 41 කියන යෝජනාවලින් ලබා දුන්නු විෂයපතේට පටහැනිවයි වාර්තාව සකස් කළා තියෙන්නේ පිටු 17මාර කොන වාර්තාවෙන් පිටු දෙකමාරයි තමන්ගේ විෂයපතේට අදාළ ලියලා තියෙන්නේ අනිත් ඒවා තමන්ගේ විෂයපතේට පටහැනිව වර්තමාන ආණ්ඩුව පිළිබඳ දිවේශාගත ආකාරයේ වාර්තාව තමයි සකස් කර තියෙන්නේ වාර්තාවේ නගා ඇති චෝදනා පිළිබඳ කිසිම පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කරන්න ඒ සාක්ෂි ගැන තමන්ගේ මූලාශ්‍ර සඳහන් කරන්න මානව හිමිකම් කොමසාරිස්වරිය අසමත් වෙලා තියෙනවා මෙන්න මේ කාරණා දෙකම පදනම් කරගෙන මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්න ආණ්ඩුව තීරණය කළා තියෙනවා මේ ආණ්ඩුව බලයට ආපු වහාම අපි කරපු පළවෙනි දේ තමයි 31 යෝජනාව සම්මත කරපු මානව හිමිකම් කොමිසමේ ඒ යෝජනාවට එදා ඇමරිකානු එක්සත් ජනපදයත් සමග හවුලේ අත්සන් තැබූ ඒ ලංකාවේ ද්‍රෝහි රජයේ ඒ තීන්දුවෙන් අපි ඉවත් වීම තමයි අපි ගත්තු පළවෙනි පියවර. ඒ පියවරට අනුකූලව තමයි අපිට ඊළඟට ඉදිරියට මානව හිමිකම් කොමිසමේ දිගටම කටයුතු කරන්න වෙන්නේ. මෙරට සෑම ජාතියක්ම එක නීතියක් යටතේ ඉතා සමකාමීව ජීවත් වෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපේ රජයට LTT ඩයස්පෝරාවත් කොටි ත්‍රස්තවාදීන්ගේ ජාත්‍යන්තර ජාලයත් කොටි හිතවාදී ලංකාවේ සිටින ද්‍රවිඩ දේශපාලන සංවිධානත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අපිව ජාත්‍යන්තර අධිකරණයේ සඳහා ICC එකට ගෙන යෑමේ උත්සාහයක් දරන බව ඔබතුමාලට හොඳට පේනවා. මේ භීෂණය අවසන් කරලා රට එක්සේසත් කරා. මේ අද කතා කරන ද්‍රවිඩ දේශපාලන පක්ෂවල එක්කෙනෙක්. ඔය සම්බන්ධ නැතුළු ඔය එක නායකෙක් වචනයක් එදා කතා කරාද? ශ්‍රී ලංකාව දැන් මුළු රට එක්සේසත් වෙලා උතුරේ දකුණේ නැගෙනහිර ජනතාව නිදහසේ රටේ එහාට මෙහාට යමින් කොවිඩ් වසංගතයටත් ඉතාම හොඳින් මුහුණ දීලා මේ ශ්‍රී ලංකාව හොඳට යනවා. එනිසා මේ මියගිය මැරිච්ච කුණු වෙච්ච දේවල් ප්‍රභාකරන් වගේ කිය යුතු දේවල් ප්‍රභාකරන්ගේ පවුලේ උදවිය වගේ කිය යුතු දේවල් මේ ඕන නැති කුණු කන්දල් ඇදගෙන දඟලන්න එපා
එවැගේම මානව හිමිකම් කොමිසමටත් අපි ශ්‍රී ලංකාව හැටියට කියන්න කැමතියි. කරුණා කරලා යෙමනේ වෙන දේවල් දිහා බලන්න මේ වෙලාවේ. පසුගිය කාලේ මේ රටේ නීතිය ක්‍රියාත්මක වුණේ කොහොමද කියන කාරණාව රංජන්ගේ හඬපට වලින් අපි පැහැදිලි කරගත්තා. අද රංජන් උසාවියට ගිහිල්ලා යම් ආයිසරයක් ඔහුට පිලිසරණක් ඉල්ලනවා. හැබැයි ඒ උසාවියේ විනිශ්චයකාරවරු ඉතාම පහත් විදිහට හෙලා දැකලා ඔවුන්ට අසත්‍ය අභූත චෝදනා ඉදිරිපත් කරපු අය නැවත ඒ උසාවියේම පිහිටපතනවා යනවා කියන එක දෛවීය සරදමක් කියන කාරණාව පැහැදිලි. අනිත් අතට ඔවුන්ගේ ආණ්ඩුව කියන්නේ රටේ එක නීතියක් තියෙන්න ඕන කියලා. පහුගිය ආණ්ඩුව එක නීතියක් තිබුණේ නැහැ. විරුද්ධවාදීන්ගෙන් පලිගත්තා. ජනතාවගේ චනවරම නොසලකා විරුද්ධවාදීන්ගෙන් පලි අරගෙන නීතිය නමල කටයුතු කරපු ආණ්ඩුවක් අද නීතියේ සාධාරණත්වයේ ඉල්ලනවා. අපි පැහැදිලිවම කියනවා අපේ ආණ්ඩුව ඇවිල්ලා තියෙන නීතිය සාධාරණෝ ක්‍රියාත්මක කරන්න. හැබැයි නීතියට ඇඟිලි ගහලා අධිකරණ මිනිස්සුරුන්ට කතා කරලා යම් බලපෑම් කරන්න අපි සූදානම් නැහැ. බංගලාදේශ මහ කොමසාරිස්වරයා හා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. ඒ විජේ රාම්පිහිටි නිරනිවසේදී. බංගලාදේශ මහකොමසාරිස් තාරෙක් MD අරිෆුල් ඉස්ලාම් සහ නියෝජ්‍ය මහකොමසාරිස් මොහමඩ් හස්රත් අලි ඛාන් යන මහත්වරුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිලනිවසේදී. එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ස්තුතිය පුද කළ මහකොමසාරිස්වරයා දෙරට අතර ද්විපාක්ෂික සම්බන්ධතා වැඩි දියුණු කිරීම සඳහා රජය සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි සඳහන් කර සිටියේ. 73 වන නිදහස් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක් කළ බංගලාදේශ මහකොමසාරිස්වරයා සිය අග්‍රාමාත්‍යවරියගේ ලිපියක් අගමැතිවරයා හට බාර දුන්නේ ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් ඇගේ සුබ පැතුම්ද එක් කරමින්. කෘෂිකාර්මික ධීවර හා නාවික සම්බන්ධතා යන ක්ෂේත්‍රයන්හි දෙරට අතර සහයෝගීතාවය ඉහළ නැංවීම ින් පවත්නා ද්විපාර්ශික සම්බන්ධතා පුළුල් කිරීමට ඇති හැකියාව පිළිබඳව මහ කොමසාරිස්වරයා දැඩි උනන්දුවක් දැක්වූ අතර බංගලාදේශය දැනට මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයේ හතරවන විශාලතම රටවන බවත් එහි හොඳම භාවිතයන් ලංකාව සමග බෙදා හදා ගැනීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කර සිටියා. දෙරට අතර වෙළඳ සම්බන්ධතා පුළුල් කිරීමට හා සංවර්ධනය කිරීමට විශාල ඉඩ ප්‍රස්තාවක් ඇති බව අග්‍රාමාත්‍යවරයා සහ මහ කොමසාරිස්වරයා මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. බංගලාදේශය මෙම වසරේ සිය ස්වර්ණ ජයන්ති නිදහස් දිනයේ සමරන බැවින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බංගලාදේශයට පැමිණෙන ලෙසයි මහ කොමසාරිස්වරයා ආරාධනා කර ඇත්තේ. අද වන විට රටම ආර්ථික අධිරාජ්‍යවාදයකට සිර වී ඇති බවත් ඒ ඔස්සේ රටේ සම්පත් වෙන්දිසි කිරීමේ ක්‍රියාවලියකට ආණ්ඩුව අවතීර්ණ වී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මීරිගම ඉදිපරපේ ප්‍රදේශයේ පැවති සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක්වීමෙන් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළා. DS සේනානායක මැතිතුමා අධිරාජ්‍යවාදීන්ගෙන් රට බේරගත්ත. අද අපේ රට ආර්ථික අධිරාජ්‍යවාදයකට යටත් වෙලා ජනතාවගේ ජන ජීවිතත් බලවතුන්ගේ ධනවතුන්ගේ වහල් භාවයට ගොදුරු වෙලා අද බඩුවිල දරා ගන්න බැරි ආකාරයට ඉහළ ගිහින් මිල පාලනයට රජය තරඟයට ගැසත් ගන්න තරඟයට ගැසත් ගැසීම තුලින් සිදුවන්නේ එකම එක දෙයයි. තිබුණටත් වැඩිය ඒ ද්‍රව්‍යවල මිල ඉහළ යෑම. බොහෝ දෙනෙකුට හැඟීමක් එනවා මේ වර්තමාන පාලනය තුල රටත් විකුණන්න හදනවයි කිය. රටත් බදු දෙන්න හදනවයි කිය. ජාතික සම්පත, ජාතික දේපල, ආර්ථික කේන්ද්‍රස්ථාන විකිණීමට තිබේ. බදු දීමට තිබේ. කොටස් ගැනීමට තිබේ. මේ රටේ ජාතික සම්පත, ජාතික දේපල, ආර්ථික කේන්ද්‍රස්ථාන අපේ රටේ අයිතියක් විය යුතුමයි. මේව ජනතාවගේ දේපල. පාලකයෝ පත් වෙන්නේ తాවකාලික බහරකරුවන් හැටියට. විශාල ජනවරම් ලැබූ පමණින් පාලකින්ගේ తాවකාලික බහරකරුවන්ගේ හිතුමතේ ජාතික සම්පත ජාතික දේපල විකිණීමට කුලියකට දීමට බදු දීමට කිසිසේත්ම හැකියාවක් නැහැ. කාලය එළඹිලා තිබෙන්නේ පහුගිය කාලේ රජ වුණු ව්‍යාජ දේශප්‍රේමීත්වයේ පරාජය කරන්න. කොරෝනා වසංගතෙන් වත්මන් ආණ්ඩුවේ හිතවතුන්ට ලාභ ප්‍රයෝජන ලබා ගැනීමට පාලකින් ඉඩකඩ සලසා දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ප්‍රධාන බිස්නස් තුනක් මේ කොවිඩ් එක ආවා. එකක් නිරෝධායනය. කවුද නිරෝධායන බිස්නස් එක කරන්නේ? ඔයාගේ සමීපම මිතුරන් තමයි නිරෝධායනයේ තමන්ගේ හෝටල් දීලා බිස්නස් එක කරේ. ඒක තමයි පළවෙනි එක බිස්නස් එකක් මේ කොවිඩ් වලින් ආපු. දෙවෙනි බිස්නස් එක තමයි කොවිඩ් වලින් ආපු සැනිටයිසර් නිෂ්පාදනය. කවුද සැනිටයිසර් නිෂ්පාදනයට අත ගැහුවේ? නේද හිතේ මිතුර ගවසින් ඉන්න ව්‍යාපාරිකයෝ තමයි සැනිටයිසර් බිස්නස් එකට අත ගැහුවේ. තුන්වෙනි බිස්නස් එක ඇන්ටිජන් ටෙස්ට් කිට්. එඳ මේ කොවිඩ් වසංගතයත් ඇතුළේ. ඇතිවෙච්ච ව්‍යාපාර තමන්ගේ හිතමිතුරු ගජමිතුරු වලල්ලකට බෙදලා දීලා තියෙන ගෝඨාභිලා
ඒගොල්ල අපිටද කියන්නේ වංචා දූෂණක. ඒ නිසා මම කියන්නේ ඒ චෝදනාවත් අලුත් කොමිසමේ ඒ චෝදනාවත් අපිට නෙවෙයි බලංගු වෙන්නේ ඒගොල්ලන්ට. යම් තැනැත්තෙක් දේශපාලන වශයෙන් පරිගණී. අපි කාගෙවත් පරිලිය අරගන්න. අපිට කාගෙවත් පරිගන්න උවමනාවකුත් නෑ. ඔයගොල්ලෝ හොයලා බලන්න. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙන්නේ කොහොමද? ඒ දේශපාලන වශයෙන් පරිගණීමක් නෙවෙයි දේශපාලන වශයෙන් මරා දැමීම. පොතල ජයන්තට කිට් නොවර්ත උපාලි තෙන්නකොන්ට අතපය කැඩෙන පහර දෙන කොහොමද? ඒවා දේශපාලන පරිගණීම් නෙමෙයි. දේශපාලන මාරාන්තික පහරය. ඒවා එල්ල කරේ අපිද? යුද්ධය අවසන් වෙලා හිටපු සරත් පොන්සේකම ඇදගෙන ගිහිල්ලා නාවික හමුදාවේ අවුරුද්දක් විතර රඳවාග තිබිලා හිරගත කරේ අපිද? දේශපාලන පරිගණීම් අපි කරා. ඒ නිසා මතක තබා ගන්න. දේශපාලන පරිගණීම් පිළිබඳ ජනාධිපති කුමසම් පිළිහිටවනවා. ඒකත් වළංගු අපිට නෙවෙයි ඔහෙට බව මතක තබා ගන්න. ඔයා හිතනවාද මේ අපි ප්‍රජායිතියත් එක්ක පොරබදන මිනිස්සු කියලා? අපි මේ රටේ මිනිස්සුන්ගේ ජීවන අරගලයට සාධාරණ විසඳුමක් ලබා දීම වෙනුවෙන් ඒ මිනිස්සුත් එක්ක පොරබදන මිනිස්සු මිසක් ප්‍රජායිතිය කඩදාසි අතේ තියාගෙන පොරබදන මිනිස්සු නෙවෙයි. ඒව වළංගු ඇති වෙන දේශපාලකයන්. ඒවා අපිට වළංගු නෑ මතක තබා ගන්න. ප්‍රජායිතිය නෙවෙයි. පක්ෂ තහනම් කරලා තිබිදෝ දීර්ඝ කාලයක් දේශපාලනය කරලාද ව්‍යාපාරයක් මේක. පක්ෂ කියලා නම කිව්වොත් අත්තටම ගුණ ගන්න. පක්ෂ කියලා නම කිව්වොත් පැහැරගෙන යනවා. පක්ෂ කියලා නම කිව්වොත් ඝාතනය කරනවා. ඒ වෙලාවෙත් මේ දේශපාලන අත් නොහැර හිටපු මිනිස්සුන්ට ප්‍රජායිතිය අනේ ගුලි කරලා නම කියන්නේ. ඔය කඩදාසිය මතක තියාගන්න. මේ දවස්වල ආණ්ඩුවෙන් කායින් හත් ඡන්ද දුන්නාකින් ඇහුවොත් එහෙම මොකද කියන්නේ මේ දවස්වල හැම තැනම අම්මා මූ නැතුව බයි මම මේ ළඟට ගියා මාළු කඩේ ඒගොල්ලෝ බොහෝම තදින් පහුගිය ඡන්දෙදී මාළුන්ගේ ඡන්දත් මං හිතන ආරම්භ දුන්නා ගෝඨාවේ මාත්‍යටයි මම ඉන්න මාත්‍යට ඒ සයිස් එකට පොහොට්ටු වෙලා හිටියා මාළු කපන මල්ලි මගෙන් ඇහුවා කොහොමද මන්ත්‍රීතුමා කටේ තත් එක මං හිත යාට ගෝවා ඉතින් ආවුලක් නෑ මිනිස්සු සතුටෙන් ඉන්නවා ඒ මූණ නිකන් අර ලොරියට අහුවෙච්ච මොකක්ද එක වගේ මේ වෙලාව ගියා හුඟක් අය දැන් නිකන් අපි අහුවාම මොකද තත්ත්වේ කියලා නිකන් අඟහරු ලෝකෙකින් ඇවිල්ලා ඡන්ද දීලා මේ ආණ්ඩුව දින්න වගේ තමයි ඉන්නේ මහා බැංකුව කැඩුවා අන්නේ හොරකම කරපු මහා හොරු ඔය අර්ජුන මහේන්ද්‍රන්ලා අර්ජුන ඇලෝසියස්ලා දැන් අල්ලලා ඊට පස්සේ ගත්තොත් එහෙම තවත් වෙන පාස්කු ප්‍රහාරය දැන් ඊතර පාස්කු ප්‍රහාරය රසවාදීන් අල්ලයි කියලා ඡන්ද දුන්නු අය දිනලද තරදිලා දේශපාලන පරිගැණීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර ඇති කොමිෂන් සභාව හමුවේ මෙරට විපක්ෂයේ තෝරාගත් ප්‍රමුඛ පිරිසකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට කටයුතු කිරීම තුළින් ඒකාධිපති පාලනයකට රජය ගමන් කරන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. ඒකොළම පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් ව්‍යාත්මග එළිය යුතුකම ආදී ආණ්ඩුවට හිතවත් සංවිධාන ජනතාවට පොරොන්දු වුණේ ප්‍රජාතන්ත්‍රවාදී ආදර්ශමත් පාලනයක්. 69 ලක්ෂයක් ඡන්දේ ලබා දුන්නේ මෙන්න මේ පොරොන්දු පිට මේ බලාපොරොත්තු ඇතුළේ. ඒත් අද අපිට පේනවා මේ බලාපොරොත්තු බොඳ වී ගොස් තියෙන ආකාරය. මේ අලුත් ප්‍රතිපත්ති තුළ අපි දන්නවා රජයේ අරමුණ මොකක්ද කියලා. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ අපිට පේන විදිහට ඊළඟ මැතිවරණයට පෙර තමන්ට අහිතවත් දේශපාලන බලවේග සම්පූර්ණයෙන්ම අක්‍රිය කරන්න. මුළු විපක්ෂයේ තෝරාගත් ප්‍රමුඛ කුජිරෙන් පිරිසගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න මේ රට ඒකාධිපති ගමනකට ඒකාධිපති වාදයකට පහර කැකීම. ඒ වගේම දේශපාලන පරිගණක පිළිබඳ කොමිසමේ එම අවසන් වාර්තාව මගින් මේ රටේ ප්‍රමුඛ පොලේ දේශපාලනඥයින් ඇතුළු අවංකව රාජකාරී කටයුතු කළ සමහර රාජ්‍ය නිලධාරීන් විනාශ කිරීමේ ප්‍රයත්නයකට දීන බව පැහැදිලි. ඒ වගේම මේ කොමිසම ලබා දුන් සමහර නිර්දේශ සමාජයේ විහිළුවක් බාටපත් වෙලා තියෙනවා. මේක අර ජනප්‍රවාදීන කැකිල්ලේ රජුවත් කොහොමද අධිකරණයේ රුඩින් මේ කොමිසම තියෙන්නේ. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුවෙමු අපගේ මධ්‍යහන පුවත් විකාශයෙන් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.